මේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවක නැවතවතා මම ධම්මෙහි කිය මේ අකර්මඤ්ඤය කරලා මේවා කරන්න බෑ මේවා පරණයි මේවා නිසුසුදුයි කියලා විදේශ රටකට විකිණීමක සූදානමක් තියෙනවා මොකද ඒසේ වීම සඳහා යම් සූදානමක් තිබෙනවාද කියලා බුදුන්ගෙන් දැනගන්න කැමැති සපුගස්කන්ධ පිරිපහදුව වසර 52ක් පරණයි මේ විකුණන්න අපේ බලාපොරොත්තුවක් ඇත්තෙත් නෑ විකිණීමට මං හිතන්නේ ඉල්ලුමක් ඇති වෙයි කියලාත් අපි හිතන්නේ නෑ මොකද ලෝකයේ තියෙන තාක්ෂණයක ගත්තම මේක වසර 52ක් පැරණ තාක්ෂණයක් ක්‍රියාත්මක වෙන නිසා මේ පිරිපහදුව ඇත්තෙම පවත්වා ගැනීමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ නමුත් විකිණීමේ කිසිම අරමුණක් ඇත්තේ නෑ ඒ වගේම අපි එදා මම කිව්වා උපරිම වශයෙන් වාන්නේ දින 50යි හැබැයි නමුත් ඊට කලින් අපි විරුද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපි නුදුරු අනාගතයේ මේ විරුද්ධ කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනටත් යොදමින් තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකා ඩීසල් ලීටරයකට ටැක්ස් එක විතරක් අය කරන රුපියල් 14ක් එක ලීටරයකින්. ඔය ඩීසල් ලීටරයකට ටැක්ස් එක රුපියල් 38ක්. ඒ වගේම පෙට්‍රල් 92 රුපියල් 42ක් බදු විදියට අය කරනවා. ගරු එමුතුමාගේ අහනවා මෙච්චර මුදලක් මිනිසුන්ගේ ටැක්ස් අරගෙනත් ඔබතුමාට අනාගතයේදී තෙල් පිළිබඳව දැවැන්ත අර්බුදයක් පේනවා. ඒ නිසා මේ රටේ එවැනි තෙල් අර්බුදයක් අපිට තෙල් ගේන්න නොහැකියාවක් නිර්මාණය වෙන්න හැකියාවක් තියද? එහෙම වුණොත් ඔබතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්නා වූ තීන්දුව කුමක්ද කියලා දැනගන්න කැමතියි. එතුමා බදු සම්බන්ධයෙන් සඳහන් කරපු ඉලක්කම් බොහෝ දුරට නිවැරදි කියලා මම පිළිගන්නවා. පඤ්ච තෙල් නීතිගත සංස්ථාව පෞගේ මාස 6ටම මිල සංශෝධනයක් සිදු නොකිරීම නිසා මේ පළවෙනි මාස 10 දී පමණක් රුපියල් කෝටි 7000ක් රුපියල් බිලියන 70ක පාඩුවක් ලැබලා තියෙනවා. ඒ නිසා මිල සංශෝධනයක් නොකරේ නම් මේ බදු යම් අඩු කිරීමක් කළලා දෙන්න කියලා අපි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. කොහොම නමුත් පසුගිය මාස 6 දී ඉන්ධන මිල වැඩි නොකළ ලොව එකම රට ශ්‍රී ලංකාව කියන එකත් මේ ගරු සභාවට මම දැනුම් දෙන්න කැමතියි. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.